දැන් විභාග පැවැත්වීම ගැන ගත්තොත් අපි විභාග පවත්වලා ප්‍රතිපාල දීම සඳහා 2020 වර්ෂයේ ඉඳලම යම් ප්‍රමාදයක් ඇති වුණා. මොකද ඒකට හේතුව තමයි COVID-19 බලපෑමත් එක්ක අපි ගත්තොත් එහෙම 2020 පහසු වෙනි ශිෂ්‍යත්ව විභාගයේ මාසයේ දින 4ක් ප්‍රමාද වුණා. 2020 උසස් පෙළ විභාගයේ මාස 6ක් ප්‍රමාද වුණා. 2020 සාමාන්‍ය පෙළ විභාගයේ මාස 8ක් ප්‍රමාද වුණා. ප්‍රතිපල නිකුත් කරන්න. ඊළඟට ආපහු 2021 ගත්තොත් පහේ ශිෂ්‍යත්ව මාසයේ දින 19ක් ප්‍රමාද වුණා. 2021 උසස් පෙළ විභාගයේ මාස 5ක් පමණ ගත වෙලා තිබෙනවා. ඒක නිකුත් වෙනවා ඊළඟ සති 2-3 ඇතුළත. මොකද ගරු කතානායකතුමනි discover your dara මේ ප්‍රතිපල දෙන්න නියම කරගෙන තිබුණේ අපි අගෝස්තු 15 වෙනකොට. නමුත් පසුගිය මාසයේ 6 7 8 9 දිනවල රටේ පැවතිච්ච නොසන්සුන්තාවය නිසා ප්‍රායෝගිකව විෂයන් කරන්න තිවිච්ච දරුවන් පිරිසකට මේ අවස්ථාව අහිමි වුණා. අපි නැවත අවස්ථාව දුන්නා. දැන් මේ වෙනකොට 300කට මදක් වැඩි ප්‍රමාණයක් නැවත ආයතුම් කරලා තිනවා. ලබන සතියේ අපි ප්‍රායෝගික පරීක්ෂණ අවසන් කරනවා. මේ වෙනකොට අනිත් ඒවා දත්ත සියල්ල එන්ටර් කරලා අවසන් වෙලා තිනවා. ඒ නිසා මේ අගෝස්තු මාසයේ අවසන් වෙන්න කලින් ප්‍රතිපල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යනවා. දැන් කතානායකතුනි විභාගයක් අවසන් වෙච්ච වහාම අපේ දැන් තිබෙන ක්‍රමවේදය තමයි ඊළඟ සතිය වෙනකොට ප්‍රශ්න පත්‍ර සමීක්ෂණේ ආරම්භ කරන්න. සමහරවිට වට දෙකකින් යනවා. දැන් මේ දවස්වල සාමාන්‍ය පෙළ විභාගයේ දෙවෙනි වටේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක අවසන් වෙන්නේ ලබන සඳුදා. මේ ටිකේ යනවා ඒ මධ්‍යස්ථාන 45ක. ඒ වගේම උසස් පෙළ විභාගයත් එහෙමයි. ඊළඟට ප්‍රශ්න තියෙන්නේ ඔබතුමා කිව්වා වගේ උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ තියෙන විෂයන් තියෙනවා. තාක්ෂණ වේදී විෂය තියෙනවා. సౌందర్య විෂයන් තියෙනවා. මේවයේ ප්‍රායෝගික පරීක්ෂණත් ඊට පස්සේ තියන්න ඕනේ. ඉතින් ඒක නිසා මෙන්න මේ තත්ත්වයට එක්ක විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කරන එක විභාගයක් නෙමෙයි. උසස් පෙළ විභාගයේ අවසන් වෙනකොට ප්‍රතිඵල නිකුත් කළා අවසන් වෙනකොටම සූදානම් වෙනවා ඊළඟ විභාගයට. ඒතර ඊළඟ උසස් පෙළ විභාගයේ පහේ ශිෂ්‍යත්වයේ ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකොට පැවැත්වීම ප්‍රතිබෙන සාමාන්‍ය පෙළ විභාග. දැන් මේ උසස් පෙළ විභාගය ෂෙඩියුල් වෙන්නේ. දැන්ට සැලසුම් කළා තින්නේ බොහෝ වෙලාවට දෙසැම්බර් මුල් සතිය ආරම්භ කරලා. මොකද සතියක් වන්න ප්‍රමාදයක් ඇති වෙන ප්‍රතිපල නිකුත් කිරීමට අර ප්‍රායෝගික පරීක්ෂණ සතියකින් පහු වෙච්ච නිසා පසුගිය දිනවල ඇති වෙච්ච රටේ තත්ත්ව නිසා කිසිම දරුවෙකුට අසාධාරණයක් වෙන්න නොදිය යුතු නිසා. ඉතින් ඒක නිසා ගරු කතානායකතුමනි මෙන්න මේ විදිහට මම පෙන්වුවේ COVID-19 බලපෑම තිබ්බා 2021 වර්ෂවල මාස 3ක පමණ ප්‍රමාදයකින් පවා විභාග තියලා තිනවා උත්තරපත්‍ර සමීක්ෂා කළා තිනවා ඊට පස්සේ ප්‍රතිපල නිකුත් කළා තිනවා.